දැන් අවධානය ලොවට ආපුවත් කිහිපයක් වෙතයි. නව ආණ්ඩුවෙන් ඉවත්වන බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අරුණ් ජේට්ලි නරේන්ද්‍ර මෝදිට දැනුම් දී තිබෙනවා. නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් නව රජයේ කිසිදු වගකීමක් බාර ගැනීමට තමන්ට නොහැකි බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් යළි සලකා බලන්නේ ඉල්ලීමට නරේන්ද්‍ර මෝදි ඔහුගේ නිවසට ගොස් ඇතැයිද ඉන්දියා මාධ්‍ය සඳහන් කළා. 66 හැවිරදී අරුණ් ජේට්ලි ඉකුත් වසරේ කාමාර්ග කාලය තුළ රෝගී තත්වයෙන් පිරුණු අතර ඔහු භාරතීය ජනතා පක්ෂයේ සහ ඉන්දිය වත්මන් රජයේ ප්‍රධාන නායකින් තුන්දෙනාකින් අයෙක්. 2014 වසරේ නරේන්ද්‍ර මෝදි බලයට පත් වූ විට ඔහු මුදල් ආරක්ෂක සහ තොරතුරු අමාත්‍යංශවල ප්‍රධානත්වය දැරුවා. නැගෙනහිර දේශ සීමාවේ සිය ගුවන් අවකාශයේ වසා තැබීම ලබන ජුනි 14 වන දින තෙක් දීර්ඝ කිරීමට පකිස්තානය පීවර ගෙන තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ඉකුත් පෙබරවාරි 27 වන දින සිට පකිස්තානය ගත් මෙම පීවරෙන් වැඩිම බලපෑමකට ලක්ව සිටින්නේ ඉන්දිය ගුවන් සේවය බවයි. අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සන්ධාන රජයක් පිහිටුවීමට අපොහොසත්වීම හමුවේ නව මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව විසිරුව හැරීමට ඊශ්‍රායල් මන්ත්‍රීවරුන් එකගත්වේ ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ තීරණයට පක්ෂව ඡන්ද 74ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 45ක්. මේ අනුව ඊශ්‍රායල් මහමැතිවරණය ලබන සැප්තැම්බර් මස 17 වන දින පැවැත්වෙනු ඇති. එකුත් මස පැවති මැතිවරණයෙන් පසු නව දක්ෂිණාංශික සන්ධාන රජයක් පිහිටවීමට බෙන්ජමින් නෙතන්‍යාහුගත් පියවර ව්‍යර්ථ වී තිබෙනවා. අග්‍රාමත දොරේට පත්වීමට නියමිත පුද්ගලයෙකුට සන්ධාන රජයක් පිහිටවීමට නොහැකි වූයේ ඊශ්‍රායල් ඉතිහාසයේ ප්‍රථම වරට බව සඳහන්. ඉකුත් අප්‍රේල් මස පැවති මහමැතිවරණයෙන් බෙන්ජමින් නෙතන්‍යාහුගේ ලිකුත් පක්ෂයේ ආසන 35ක් දිනාගත් අතර ඔහුට සහය ලබා දෙන බව මන්ත්‍රීවරුන් බොහෝ දිනක පැවසූ නමුත් එය මෙතෙක් නිල වශයෙන් ලැබී නැහැ. බෙන්ජමින් නෙතන්‍යාහු ඔහුට සහයෝගයේ අත්‍යවශ්‍ය වූ හිටපු ආරක්ෂක අමාත්‍ය එවර්ඩෝර් ලිබර්මෑන් සමග මතගැටුමක් ඇතිකර ගැනීම මීට ප්‍රධාන හේතුවක්. සමස්ත ඉන්දියාවෙන් අඩකටම පාහේ අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ඉන්දිය කාලගුණ විද්‍යා බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ඉදිරි දින කිහිපය තුළ විචාර්බා බටීර රාජස්ථානය, උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශය සහ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශවලින් අධික උෂ්ණත්වයක් වාර්තා විය හැකි බවයි. මෙම තත්ත්වය ලබන ජුනි 2 දක්වා පැවතිය හැකි බවද ඉන්දිය කාලගුණ විද්‍යා බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ වන විට මෙතෙක් වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ චන්ද්‍රාපූර් සහ විදර්භ ප්‍රදේශවලින් වන අතර එම උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 48ක් ලෙසයි. හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර ඩැනියුබ් ගංගාවේ යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 19 දෙනෙකු අතුරුදන්ව සිටිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යාත්‍රාව අනතුරට ලක්වන විට එහි පුද්ගලයන් 33 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් බහුතරයක් දකුණු කොරියානු සංචාරකයන් බවයි. ඩැනියුබ් ගංගාවේ යාත්‍රා කළ තවත් බෝට්ටුවක් මෙම යාත්‍රාවේ ගැටීම මෙම අනතුරට හේතු වුණා. සංචාරක ආකර්ෂණයට හේතු වූ ඩැනියුබ් ගංගාව අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී තිබුණා. දෙදහස් 19 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ ලන්ඩන්හිදී අද ආරම්භ වනවා. එහි පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාව අතරයි. අද තරගයට සහභාගී වන දෙපළේම ක්‍රීඩකයින් ඊයේ පුහුණු වීමවල නිරත වුණා. එංගලන්තය මේ වන විට එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි පෙරමුණි පසුබන අතර දකුණු අප්‍රිකාවට ඒ හිමිවැත්තේ දෙවන ස්ථානයයි. අපි ලෝක කුසලානයේ වෙනුවෙන් සූදානම් වීම ආරම්භ කළේ මීට වසර 4කට පෙර සිටයි. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන් සූදානම් වුණා.
ඉතුරින් අපි ජයග හන් ලබා ගත්තා. අපි චැම්පියන් ශූතා තරගාවලිය අවසන් පූරුවටය දක්වා අපි විසියා. අපි පසුගිය වසර කිහිපේදීම කටයුතු කළේ කණ්ඩායමක් විදිහට. එලෙස කටයුතු කිරීම නිම වූ වසර දෙකේදී මෞරටේදී වගේම විදෙස් වටවලදීත් ජයග්‍රහණ ලබා ගැනීමට හේතු වුණා. එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අවසන් වරට එක් දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වූයේ 2017 වසරේදී. ඒදී තරග දෙකට එකක් ලෙස එංගලන්තය ඉන්ජය ගත්තා. කෙසේ නමුත් මෙම කණ්ඩායම් දෙකම අවසන් වරට සහභාගී වූ එක් දින තරගාවලි ජයගෙන තිබීම විශේෂත්වයක්. ලොකු තිගැස්මක් තියෙනවා. එංගලන්තය කියන්නේ තම දක්ෂ කණ්ඩායමක්. මෙම වූ වසර දෙක කාලය තුළ ඔවුන් ඒ මනාව ප්‍රදර්ශනය කරලා තියෙනවා. තරගාවලි පළමු තරගයට එක්වන කණ්ඩායමක නායකයෙක් විදිහට මට කිසියම් තිගැස්මක් තියෙනවා. කොහොම වුණත් අපි හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. එය එක් තරගයක් නෙවෙයි. සති 6ක කාලයක් පැවැත්වෙන තරගාවලියක පළමු පීවර විදිහට තමයි අපිට හැඟෙන්නේ. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල නායකයින් එංගලන්තයේ එලිසබෙත් රැජින හමු වුණා. මෙම හමු සිදු වූයේ එංගලන්තයේ බකින්හැම් මාලිගයේදී. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් 10කම සමාජිකයින් ඊට එක් වුණා. මෙම අවස්ථාවට සසෙක්ස් අධිපාද හැරී කුමරුදු සහභාගී වුණා. එලිසබෙත් රැජින සමග ක්‍රිකට් කණ්ඩායම්වල නායකින්ට සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට අවස්ථාව හිමිවීමද විශේෂත්වයක්. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණා. ඒ තරගාවලියට එක්වන කණ්ඩායම් සියල්ලේම නායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එහි පැවති විශේෂාංගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ ප්‍රවීණ මනර් ක්‍රීඩක තමයි දර්ශා මහත්මියයි. So runs on the board, let's see what happens. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.